ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව රජයේ කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ පැහැදිලි මතය දැන ගැනීම උදෙසා මා විසින් පහත සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මම දන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට මේ තරම් විරෝධත්වයක් විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මහින්ද රාජපක්ෂට ගෝඨාභය රාජපක්ෂට බැසිල් රාජපක්ෂට විරුද්ධව තීන්දුව මේ රටේ ලක්ෂ 220ක් ජනතාව බංකොලොත්භාවයට පත් කරන ආර්ථික අගහදයට අද දැම්ම තීන්දුව පිළිබඳව මේ තරම් විරෝධයක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. මේක හොඳයි රටේ ලක්ෂ 220ම දැක ගන්නට ඕන. රටේ ලක්ෂ 220ම දැක ගන්නට ඕන. පුළුවන් නම් කැමරා ටික ඒ පැත්තට හරවන්න. මේ කෑකෝ ගහන අයගේ නන් ටික පෙන්න. ඔබතුමාගේ ප්‍රශ්නේ මූණු ටික පෙන්න. ඌට හුඟන් දෙන්න. අගේ ප්‍රශ්නය. SC FR 195 23 නඩුවේ ප්‍රකාශිත පරිදි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, PB ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්‍රල්, SR ආටිගල, WD ලක්ෂ්මන්, සමන්ත කුමාරසිංහ සහ මුදල් මණ්ඩලය විසින් මේ රටේ ආර්ථිකය විනාශ කිරීම සඳහා ගෙන ඇති පියවරයන් මගින් මෙතෙක් ආණ්ඩුවට සහ රජයට වී ඇති හානිය ඉහත කී පුද්ගලින්ගෙන් අය කර ගැනීමට පියවර ගන්නේද? එසේනම් ඔවුනට එරෙහිව ගනු ලබන පියවර මොනවාද? එකී පියවර ගනු ලබන කාලවක අනුව කවරේද? දැන් මේ ආණ්ඩු පක්ෂයේ හාදයෝ කෑගහන්නේ රට බංකොලොත් කරපු හොරු නරි රැළගෙන් රටේ ලක්ෂ 220ට වන්දි ලබා දෙනවද නැද්ද කියන එක නෙමෙයි කෑගහන්නේ. පාසල් දරුවොත් බලාගෙන ඉන්න හොඳයි. පාසල් දරුවන්ගේ ජන ජීවිතත් කාලකණ්ණි කරපු කට්ටිය තමයි මේ කෑගහන්නේ. ඔබතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව නැති වෙනවා විවාදයට. තව කෑගහන්න. පාසල් දූදරුවන්ට පෙන්න තව කෑ ගහන්න. ඉහත සඳහන් කළ පුද්ගලින්ගේ අනුදැනුම සහ අනර්ථ ක්‍රියාවන් වලින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු පාලන මට්ටමක පවත්වාගෙන යෑම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතයෙන් ඩොලර් මිලියන 7900කට ආසන්න මුදල ඉන් දිගටම මේ අවුරුදු 30ක් රාජුණ මිනිමරු තස්තවාදී කොටිය අවසන් කරපු මහින්ද රාජවස්ස මැතිතුමාලට විරුද්ධව මේ පරිංගේ යෝජනා ගේන්න දෙන්න එපා මේ පාර්ලිමේන්තුවට. සර් මොකද්ද මේ කරන්න දන්නේ? ඔබතුමා කරගෙන යන්න ඕනේ. අර කතානායකතුමා කොහමද මගේ ප්‍රශ්නේ අතරමඟ ඔබතුමා නවත්තන්නේ? ඔබතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ප්‍රශ්නේ අහන්නේ මං නැවත අහනවා ප්‍රශ්නේ. ඉහත සඳහන් කළ පුද්ගලින්ගේ කතානායකතුමනි මේ ප්‍රශ්නේ ඉතාම වැදගත්. අධිකරණයෙන් මේ රටේ මිනිස්සු ඉන්නවා හොරු අල්ලන්න කියලා. ඉතින් ඒක කරගෙන යන්න කියන්නේ. ඔක්කො ඔබතුමා ඉදිරිපත් කරන්නේ. කරුණාකරලා මගේ පින්තූර දාන්න ස්ක්‍රීන් එකේ. ගරු මන්ත්‍රීතුමා ඉහත සඳහන් කළ පුද්ගලින්ගේ අනුදැනුම සහ අනර්ථ ක්‍රියාවන් තුලින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු පාලන මට්ටමක පවත්වාගෙන යෑම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතයෙන් ඩොලර් මිලියන 7900කට ආසන්න මුදලක් දිගින් දිගටම වියදම් කිරීම තුලින් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම. ගරු කතානායකතුමනි මෙයා තමයි නිදන් හාරපු නිදන් හොරා. පොයින්ට් බෝඩ් එකක් නැහැ එතන. හරි. අද කතානායකතුමනි ඔබතුමා කරගෙන යන්න. කරුණා කරලා. ඔබට කරගෙන යන්න. කරුණා කරලා. මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. ඉහත සඳහන් කළ පුද්ගලින්ගේ අනුදැනුම සහ අනර්ථ ක්‍රියාවන් තුලින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු පාලන මට්ටමක පවත්වාගෙන යෑම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතයේ මිලියන 7000 අර කතානායකතුමනි ඊයේ දිනේදී ගරු විපක්ෂ නායකතුමා
මේ ගරු සභාවේ ඔබතුමාගේ ආසනයට පස්සේ බලාගමු කියලා තර්ජනය කරනවා. මේ සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. මේ ගරු ආසනයේ ඔබතුමා කතානායක ධුරේ දරන ආසනයේ ඔබතුමාට මම පස්සේ බලා ගන්නම් කියලා විපක්ෂ නායකතුමාට තර්ජනය කරන්න බෑ. මේ සම්බන්ධයෙන් පැහැදිලි විමර්ශනයක් කරන්න ගරු කතානායකතුමනි. හරි. අර කතානායකතුමනි. ඇයි මම ප්‍රශ්නේ අහනකොට දැන් ඔබතුමා හිතාමතාම මගේ මයික් එක ඔෆ් කරවන්නේ? දැන් හතරවෙනි වතාව. නෑ ඔබතුමාගේ හතරවෙනි වතාව. ඔබතුමා කරගෙන යන්න. කරලා මට මේ ප්‍රශ්නේ අහන්න ඉඩ දෙන්න. අහන්න. ඒ ආණ්ඩුවට හුඟන් දෙන්න. ඒක අහන්නේ. රටට හුඟන් දෙන්න තමයි ඔබතුමා කරගෙන යන්න. විරුද්ධ කරගෙන යන්න යන්නේ. ප්‍රශ්නේ අහන්න අවස්ථාව දෙන්න. ඊයට සදහන් කළ පුද්ගලින්ගේ මේක ඉවර වෙනකන් ඉන්න මම. අනුමත සහ අනර්ථ ක්‍රියාවන් තුලින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගේ අඩුපාඩු මට්ටමක පවත්වාගෙන යෑම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතයෙන් ඩොලර් මිලියන 7900කට ආසන්න මුදලක් දිගින් දිගටම වියදම් කිරීම තුලින් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම අනර්ථය කිරීම සාපරාදී ලෙස විශ්වාසය කඩ කිරීම සාවද්‍ය පරිහරණය කිරීම සහ වරදවල් සම්බන්ධයෙන් 1982 අංක 12 පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට උපදෙස් දෙන්නේද? නලින් බණ්ඩාර මහත්මයා නලින් බණ්ඩාර මහත්මයා වීඩියෝ ගත කිරීම නතර කරන්න. මාත්‍ය මණ්ඩලය හා උන්තරන් තියෙනවා වීඩියෝ. රජයේ විසින් ගන්නා ලද පදු සංශෝධන තීරණයක් මත දේශීය ආදායම් මතු දෙපාර්තමේන්තුවට 2020 වසර සඳහා පමණක් අයවැය යුතු උපතිබූ මුදල රුපියල් මිලියන 493,394ක මුදලක් අයකර ගැනීමට කටයුතු කර නැහැ. එමගින් හරි රජයට නලින් බණ්ඩාර මහත්මයා කරුණාකරලා ඕක නතර කරන්න. ඕක නතර කරන්න. එම නිසා හරි ශ්‍රී ලංකා රජයට වූ බරපතල පාඩුව නලින් බණ්ඩාර මහත්මයා කරුණාකරලා නතර කරන්න. අගෞතර කරුවන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නේද? එසේනම් එම කාලවකවානුව කවරේද? පියවර නොගන්නේ නම් ඊට හේතුව මොනවාද? එසේම නඩු තීන්දුවේ 76 වන පිටුවේ සඳහන් පරිදි මෙම බදු නංගි හොරකම් කරපුවා කියන්න. නිසා නංගි හොරකම් කරපුවා කියන්න. කරුණාකරලා මන්ත්‍රීතුමාලා යන්න. හානිය සඳහා වගකීම යුතු වැඩකරුවන්ට වග උත්තර කරුවන්ට නංගි හොරකම් කරපුවා කියන්න. නංගි හොරෙන් සල්ලි අතු ගහපුවා කියන්න. ඒකත් කියන්න. වගකීම යුතු එසේම මෙම නඩු තීන්දුවේ 76 වන පිටුවේ සඳහන් පරිදි ඔයා නිදාන් හර්පයක්ද කියන්නේ? ඔයා නිදාන් හර්පයක්. මෙම බදු සංශෝධනය නිසා ආර්ථිකයට සිදු සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට නතර කරනු ලැබේ.